රුපුන් පෙළන සූර්ය රාජ සුමිගුණ දෙන චන්ද්‍ර රාජ තිස්ස නාගුඩ විතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ පූජනීය නිෂ්පාදනයක්. පහළොස්වන සියවසේ කෝටී යුගයේ පූජ්‍ය වැතේවි හිමියන් විසින් විරචිත. මොකක්ද ඒ සද්ද? අපේ පුතුණෝගේ විහිළුව මීනු කනවා වගේ. ෂෝ ෂෝ ෂෝ! වරණැස් නුවර සිටින ගුත්තිල නැමැති මහා ගාන්ධර්වයා ගැන ඔබ අසා නැද්ද මූසිල? කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකරයන්ගේ කාව්‍යමය සිනමා නිර්මාණයක්. හරි නාගුඩ විතාන දිලිනි සිල්වා නිෂ්පාදනයක්. අනේ මල් මදිරා! මම මේ මල් මදිරා ගැන හිතමින් නටන්න හැදුවා විතරමයි. ලාල ලාල ආහා නාද මල්! නිකම් මෝඩ වෙන්ට එපා. ජීවිත කාලෙම කාලකන්නි කර ගන්න හදන්න එපා. මනුසත් නාමයෙන් සංසාර කෙලවර නිවන් දකින ප්‍රාර්ථනාවෙන් පසුවන චුන්නා. සංගීතය කියන්නේ දිව්‍යමය දායාදයක්. ඒ දායාදේ නිසා මිනිසා සුවපත් වෙනවා. හිත සුවපත් වීම තරම් මේ මිහිපිට මිනිසෙකුට ඇති සතුටක් තවත් නැහැ කුමරිය. දක්ෂකමත් එක්ක තිබිය යුතු ගුණාංග මොනවාද? සිහු ශිල්ප දුන් කුරුහට ද්‍රෝහී වූ මූසිල. මම මූසිල්! මම කාගේවත් ගෝලයෙක් නෙමෙයි. සුමේද තාපස කෙරෙහි ඇති කරගත් අධිෂ්ඨානයෙන් බෝසත් පසුපස පැමිණෙන යශෝදරාව. මේ භවයේදී මට ඔබ නොලැබුණ මතු හැම භවයකදීම ඔබ පසුපස පැමිණෙනවා ඇතුරුතුමනි. මගේ වීණා නාදේ, මගේ වීණා නාදේ, මගේ වීණා නාදේ, නද ඇසෙනා, නද ඇසෙනා, නද ඇසෙනා, නද ඇසෙනා. ගුත්තිලක මා විසින්ම ඉගෙනගත්ත වීණා වාදනය කෙසේද කියලා බලන්න. මේක මට අපහාසයක්, ගුරුන්ටත් කරන අපහාසයක්. ශක්‍රු දේවීන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනය උණුසුම් විය. මාගේ සම්පත් උදුරා ගන්නේ කවුරුද? වාදේ නතර කරන්න? ඒ කුමක් නිසා? මෙවන් වාදයක් අවසි නැත පියාණනි. මා තරුණයි, ඔබේ කාලය දැන් අවසන්. පැමිණ ඇත්තේ මගේ කාලය. තමාව පුතෙකු මෙන් රැකගත් ගුරුවරයාගේ සිත කෙලෙසා ඔහුව අභිභවා යාමට මූසිල ගත් උත්සාහය. බුදුන් මල් කඩ ලෙස විචාරක සම්මානයට පාත්‍ර වූ ගුත්තිල කාව්‍යමය සිනමා නිර්මාණයක් ලෙසින් දොරට වඩින වගයි.